හරි. එතකොට අපි මේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන 120යි 91යි 92යි 36යි අලි රක් 25 කියන දීලා තියෙන IP address එක අරගත්තා. මේක තමයි given IP එක. ඒකෙන් දැන් අපි network address එක හොයාගන්න හදන්නේ. එතකොට මේ අපි මෙතන 36 කියන කෙනා මේ විදිහට අපි expand කරගන්නවා. expand කරගන්න හේතුව තමයි අපිට margin එක ඇඳගන්න. එතකොට අපි margin එක ඇඳෙනවා මෙන්න මෙතන. right ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ net id එක දීලා තියෙන IP address එකේ මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ host id එක. එතකොට මෙයා ගාව bit 25යි මෙයා ගාව bit 7යි. අපිට දැන් network address එක හොයන ලේසි මේ කියලා දීලා තියෙන එකේ අපිට කියන්නේ concept එක තමයි net id bits ඒ විදිහටම තියන්න. එතකොට 120ත් එහෙමමයි 91ත් එහෙමමයි 92ත් එහෙමමයි ඩොට් එක තියලා මේ බිංදුවත් එහෙමම තමයි. right. ඊසේ margin එකෙන් දකුණු අත පැත්තට තමයි host id එක තියෙන්නේ. එයාගේ බිංදු ටික තමයි ඔක්කොම එයාගේ digits ටික ස්ථාන ටික තමයි ඔක්කොම බිංදු කරන්න කියලා කියන්නේ. එතකොට මේකෙන් වාට එනවා 120.91.92. මේ අට දෙනාම සැලකුවම වාට බිංදුව කියලා හොයාගන්න පුළුවන්. මේක තමයි network address එක වෙන්නේ given IP එකේ. එතකොට පළවෙනි කෙනාට දීලා තියෙන ජාල ලිපිණය 120.91.92 බිංදුව කියලා අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන්. හරි. දැන් මේ වගේම අපි උඩ කරලා තියෙනවා. right අපි 1 2 3 4 ගණන් වල කරේ මේ જાතියෙන් ගණන් තමයි. right ඊනකට අහලා තියෙනවා බොහොම ලේසි ප්‍රශ්න ටිකක්. දී ඇති IP ලිපිණයේ host ID bit ගණන. host ID bit ගණන වෙන්නේ 7යි. IP ලිපිණයේ net ID bit ගණන. net ID bit ගණන 25යි. ඒක අපිට CIDR එකෙන්ම අඳුන ගන්න පුළුවන්. right ජාල ලිපිණිය අපි හොයාගත්තා. ජාලිපිනේ තමයි ඔයගලන්ට මෙතන දකින්න හම්බෙන්නේ. right ඊළඟට කියලා දෙනවා උපජාල 6ක් නිර්මාණය කිරීම සඳහා ණයට ගත යුතු බිතු ගණන. right එතකොට අන්න ඒ කොටස, ඒ කියන්නේ D වලදී අපිට උපජාල හදන්න ඕන ටික තීරණය කරගන්න අපිට පුළුවන් පාවිච්චි කරන්න සමීකරණය උපජාල ගණන සමානයි දෙකේ බලයක් උපජාල බිතු. උපජාල බිතු තමයි අපි ණයට ගත යුතු බිතු කියලා සලකන්නේ. right එතකොට එතනදී අපි කැල්කියුලේෂන් එක හදා ගන්නවා. උපජාල ගණන සමානයි දෙකේ බලයක් උපජාල බිතු. right එතකොට උපජාල ගණන මේ ගානේ හැටියට කියලා තියෙන්නේ 6ක් කියලානේ. උපජාල 6කට බෙදන්න. එතකොට රික්වයර්මන්ට් එක 6යි. 6 සමාන වෙනවා දෙකේ බලයක් උපජාල බිතු. දැන් එතකොට ගැටලුව වෙන්නේ 6 කියන එක නෑ මිස්ස හරි. හරි නේද උදිත? ඔව් සර් මට මේ වැරදුනා පොඩ්ඩක් මම ගණන් බලලා. හරි හරි හරි. right. එතකොට D එකේ උපජාල 6ක් නිර්මාණය කිරීමට ගත යුතු පිටු ගන්න. එතකොට 6 සමානයි 2 බලයක් උපජාල පිටු. දැන් ගැටලුව වෙන්නේ 6 කියන එක අපිට 2 බලයක් ඉදිරියට ලියා ගන්න බැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා 6 ළඟ තියෙන වැඩිම 2 බලයට යන්න. මොකද අපි සංඛ්‍යාවක් ගත්තම ඒ සංඛ්‍යාවට දෙපැත්තේ 2 බල දෙකක් තියෙනවා. එකක් තමයි අඩු 2 බලය සහ වැඩි 2 බලය. කියන්නේ 6 ගත්තොත් ළඟ ඉන්නවා 4ක් ළඟ ඉන්නේ 8ක් ළඟ ඉන්නේ. right 6ට කලින් තියෙන 2 බලය 8 4 6ට පස්සේ තියෙන 2 බලය 8 2 3 මිනි බලය. එතකොට අපි යන්න ඕනේ ළඟම වැඩිම 2 බලයට. right එතකොට ළඟම වැඩිම 2 බලය වෙන්නේ 8. ඒක නිසා අපි අරගන්නවා 6 ආස් වශයෙන් සමාන කරගන්නවා 8ට. ඕක සමාන කරනවා 2 බලයක් උපජාල බිතු. right ඒක නිසා අපි කියනවා 8 කියන්නේ 2 3 වෙනි බලය. 2 3 සමානයි
දෙකේ බලයක් උපචාර බිඳු එක නිසා උපචාර බිඳු ගණන තුනක් ඔයාලට අවශ්‍ය වෙනවා කියලා මේ කියන උපජාල ගණන හදා ගන්න. රයිට් ඒතර D කොටසට එන්න ඕනේ උත්තරේ තමයි උපජාල හයක් නිර්මාණය කිරීමට ණයට ගත යුතු බිටු ගණන. එතන බිට් ගණන නෙවෙයි බිටු වෙන්න ඕනේ. බිටු ගණන සමානයි 3යි කියන උත්තරේ. රයිට්. ඊළඟට තමයි අපේ අර නේද? අපි පරිස්සමට කරන්න ඕනේ කැල්කියුලේෂන් එක අහලා තියෙනවා. රයිට්. එක එක ජාලය සඳහා ජාල ලිපිනේ විකාශන ලිපිනේ භාවිත කර හැකි IP පරංශය සහ අනුජාල වසනය. අතරම මෙතන එන්න ඕනේ එක එක උපජාලය සඳහා කියන දැන් එතකොට ඔයගලන්ට ඔළුවේ චිත්‍රය ඇඳෙන්න ඕනේ පරණ IP address එකේ. يعني මෙතන screen එකේ දැන් ඔයගලන්ට පේන තියෙන IP address එකේ margin එක ඇඳලා තියෙන්නේ 25 වෙනි bit එක ගාව. එතකොට bit 3ක් ණයට ගන්න ඕනේ කියලා කියන්නේ ඒ margin එක තව bits 3ක් දකුණු අත පැත්තට තල්ලු වෙනවා. Right. ඒ තල්ලු වෙලා තමයි අලුත් margin එක හැදෙන්නේ. කොහොමද ට්‍රුත් ටේබල් එකක ඉන්පුට්ස් තුනක් තියෙන ඉන්පුට් කම්බිනේෂන්ස් චේන්ජ් වෙන්නේ කොහොමද කියන එක. රයිට්. ඒ කියන්නේ මුලින් බිඳුව 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 ඊළඟට බිඳුව බිඳුව 1 ඊළඟට බිඳුව 1 බිඳුව ඔය විදිහට චේන්ජ් වෙනවා. රයිට්. හරි. අපි ලියන්න පටන් ගමු ළමයි ගැටලුව තියෙන්නේ. න්යා එහෙම හිතුවන එක. විනාඩියක් දෙන්න ළමයි ඊළඟ ගෑන ඉඳලා අපි අලුත් වයිට් බෝඩ් එකක් පාවිච්චි කරමු. එතකොට මේ විදිහට හිත වෙන්නේ නැහැ. මේකේ ග්‍රැෆික්ස් ගොඩක් තියෙන නිසා මෙයා මේ වැඩේ අවුල් කරනවා. හරි. ඒතර උපචාල හදන්න අපිට උමනා වෙන්නේ network address එක. network address එක අපි හොයාගෙන තියෙනවා. ඔව්. උදිත මේක Microsoft එකේ එක මේකේ bugs නැහැ. මේකේ මේ ඔකටම අවුල තියෙන්නේ මේ graphic handle කරගන්න එක නේ. මගේ ග්‍රැෆික් ප්‍රොසෙසර් එක පොඩ්ඩක් මදි. ඒ මදි වෙන්නේ මේ මගේ බෝඩ් එක උඩ ගොඩාක් ග්‍රැෆික්ස් තියෙන නිසා. يعني මගේ එහා පැත්තට වෙන්න ගොඩාක් ග්‍රැෆික්ස් තියෙනවා. ඒකයි ඇතුළේ වෙන්නේ. අපි බලමු මේක කොහොමද කරගෙන යන්නේ කියලා. එතකොට මුලින්ම අපිට ඕන වෙන්නේ network address එක දීලා තියෙන IP address එකේ මුලින්ම දෙක මම මෙයාව දිගෑරලම තියාගන්නවා. මොකද අපිට පරණ මාජින් එකයි අලුත් මාජින් එකයි අඳගන්න ඕනේ. ඒතර මේ පරණ මාජින් එක තමයි වම් අත පැත්තේ තියෙන්නේ.
අලුත් margin එක තමයි දකුණු අත පැත්තේ තියෙන්නේ right හරි දැන් subnet ටික ගොඩ නැගෙන්නේ මෙන්න මේ කියන තුන් දෙනා මේ තුන් දෙනා change වීමේ ක්‍රමය අනුව right එනම් පළවෙනි subnet එක හැදෙනවා 120 dot 91 dot 92 dot බිඳුවයි මේ ඉන්න විදිහම බිඳුව 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 මම network address එක පැත්ත පුරවන්න යන්නේ නැහැ sorry host id එක පැත්ත පුරවන්න යන්නේ නැහැ ඔයගලන්ට අර චිත්‍රේ මේක යල්ල ගන්න ලේසි වෙන නිසා right එහෙම ලියලා මම පෙන්නන්න right ඊනකට subnet 2 හැදෙන්නේ 120 dot 91 dot 92 dot මේ බිඳුව එහෙමමයි වෙනස් වෙන්නේ නැහැ මෙයාව change වෙන බිඳුව බිඳුව 1 කියන එක බලන්න right එතකොට ඔය විදිහට change වෙන්න පුළුවන් අපිට එන්න පුළුවන් රටාවන් 6 පළවෙනි රටාවන් 6 ලියාගන්නේ ඕගලන්ට වැදගත් මොකද එතකොට ඕගොල්ලෝ දකිනවා කොහොමද මේක වෙනස් වීම වලට භාජනය වෙවි සිද්ධ වෙන්නේ කියලා right එතකොට බිඳුව 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 1 ඊළඟට බිඳුව 1 බිඳුව 2 කියනාගේ නිරූපණය කරන කෙනා ඊළඟට බිඳුව 1 1 3 කියනාගේ නිරූපණය කරන කෙනා ඊළඟට 1 බිඳුව බිඳුව 4 කියනාගේ නිරූපණය කරන කෙනා ඊළඟට 1 බිඳුව 1 සහ 1 1 බිඳුව ඔය විදිහට තමයි ඔයගලන්ට ඒ කියන්නේ ඔයගලන්ට කැමති කම්බිනේෂන් එකක් ලියන්න පුළුවන් නමුත් මුල් 6 ලියා ගැනීම ඕගලන්ගේ වැඩේ හරියට වෙනවාද කියන එක සහතික කරලා දීනවා right එතකොට පැටර්න් එකත් ලස්සනට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා ඔළුවට අරගන්න පුළුවන් right හරි සබ්නෙට් 2 3 4 يعني මම ලියනවා right අපර දෙන්නමයි subnet 3 කියන එකේ අපිට අරගන්න පුළුවන් 120 dot 91 dot 92 dot බිඳුව බිඳුව 1 බිඳුව කියන විදිහට subnet 4 120 dot 91 dot 92 dot බිඳුව බිඳුව 1 1 subnet 5 කසේවිස්ස ඩොට් අනුක ඩොට් අනුදෙක ඩොට් බිඳුව 1 බිඳුව බිඳුව subnet 6 කසේවිස්ස ඩොට් අනුක ඩොට් අනුදෙක ඩොට් බිඳුව 1 බිඳුව 1 කියන වැලියුස් ටික ගන්න පුළුවන් right එතකොට ඔය විදිහට තමයි සබ්නෙට් 6. දැන් සබ්නෙට් 8ම හදන්න කිව්වොත් ඊළඟට එන්නේ 1 1 බිඳුව සහ අන්තිමට එන්නේ 1 1 3. ඒ විදිහට තමයි 8ම මැනේජ් වෙන්නේ. right? හැබැයි මෙතන අපිට 6යි හදන්න කියලා තියෙන්නේ. ඒක නිසා කැමැති 6ක් අරගන්න පුළුවන්. මම ඒක කිව්වේ පළවෙනි 6 ගන්න එක ඔයගලන්ට වැදගත් වෙයි. ලේසි වෙයි කියන එක. right? හරි. ඊළඟට අපිට මේක network address broadcast address හොයාගන්න දැන් ලේසි නේද මේකට බිංදු හතරක් දැම්මම network address එක එනවා ඒ කියන්නේ 120. 91. 92. බිංදුව network address එක වෙන්නේ මේකට 1 1 හතරක් දැම්මම broadcast එක එනවා
120.91.15 එතකොට range එක ලියන්න ලේසි 120.91. මොකද ඒ right okay අනවශ්‍ය තැනක ලියලා තියෙනවා හරි පොඩ්ඩක් ඉන්නමයි sorry ළමයි ඊළඟට වෙනම බෝඩ් එකක් යන්න වෙනවා බාගෙට අනු විසම කියන්න වෙනවා मैं डर के नाम मेरे क्लोज कर लगाना
right එක සේ විස්සයි අනුවකයි අනු දෙකයි බිින්දුව මෙයාගේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙන්නේ බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ නේද මෙතනට කේව ටිකයි මේ බිින්දු තුන ඔහොමමයි මෙතන බිින්දුවත් එහෙමම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ රයිට් එතකොට මේකට එනවා බ්‍රෝඩ්කාස්ට් එක 120.9.15 right ඊළඟට සබ්නෙට් 2 එක රේන්ජ් එක ගැන අහුවොත් ඕගලන්ට ආයි කියන්න දෙයක් නැහැ නේද 120.91.92 1 කියන තැන ඉඳලා 120.91.92 14 කියන තැනට වෙනවා right ඊළඟට මෙතන බැලුවොත් network address එක all zeros වටනම 120.91.92.16 කොහොමද හැදෙන්නේ මේ 8 දෙනා එකතු වෙලා right මේ කියන 8 දෙනා එකතු වෙලා තමයි 16 කියන එක හැදෙන්නේ broadcast එක හැදෙන්නේ මේ බිඳුව එහෙමමයි මේ බිඳුවයි බිඳුවයි එකත් එහෙමමයි මේ ඉතිරි ටික लिया එකවල පේනවා පහලෙන් ඉවරලා 16 න් පටන් ගන්නවා 31 න් ඉවරලා 32 න් පටන් ගන්නවා ඒ වගේම මේ අතර වෙනස බැලුවොත් තියෙන්නේ 15යි නේද 15න් බිඳුවක් අඩුනම 15යි 31න් 16ක් අඩුනම 15යි දැන් ඕනා ඔයගලන්ට පැටර්න් එක ගැන පැටර්න් එක ලියන්නේ නැතුව නිකම්ම මේකේ උත්තරේ ලියන්න පුළුවන් අර 32 ට 15ක් එකතු කරන්නයි තියෙන්නේ 120.91.92. මේකට 15ක් එකතු කරාම 47යි right ඔන්න ඔතනට ඕගොල්ලෝ එන්න ඕනේ right එතකොට මෙතන බිංදු 4 දැම්මම 120.91.92.48 හැදෙනවා right 48 හැදෙන්නේ මේ 8 දෙනා එකතු වෙලා මේ එකේව දෙක තියෙන්නේ 16 සහ 32 කියන දැන් දෙකේ ඒතර 16 32 එකතු වුනාම 48යි ब्रॉडकास्ट එක මෙතන හැදෙනවා 120.91.92.64 ब्रॉडकास्ट එක හැදෙනකොට එතන විතරයි එකේව වෙන්නේ. රෙන් 120.91.92.79. right. ඊළඟට එතන හදනකොට මේ බිඳු 4 120.91.92.80 අවසාන බිंदु 4 වෙනකොට එන්නේ 4 එතකොට ඒ 4ත් එක්ක අරගත්තම මේ සම්පූර්ණ කොටසෙන් ඉන්ඩිකේට් වෙන්නේ 95 right මෙතන එන්න ඕනේ 1k4 right මම කලින් එක මැකුවා ඒක නිසා ඔක පෞතින එකක් නෑ ඔබත් නැකේ හරි ඔය විදිහට අපිට පුළුවන් සබ්නෙට්ස් ටික දිග අරගන්න
හරි මෙතනට වෙනකන් ගැටලු තියෙනවද නෑ සර් හරි ගාන හදපු අය බලන්න ඔයගලගේ කැල්කියුලේෂන්ස් හරිද කියන එක රයිට් ගාන හදපු නැති අය දැන් මේකේ ගාන හදනකොට මේකේ අර නෙට්වර්ක් එකයි බ්‍රෝඩ්කාස්ට් එකයි විතරක් මැදේ IP range එකයි සබ්නෙට් මාස්ක් එකයි මම අහලා තියෙනවා රයිට් ඒතර IP range එක ඔයගලන්ට ටග් ගාලා ලියන්න පුළුවන් නෙට්වර්ක් එකයි බ්‍රෝඩ්කාස්ට් එකයි දිහා බලාගෙන මම ඒක ලිව්වේ නැත්තේ ඔයගලන්ට ඒක කරගන්න පුළුවන් කියලා හිතන නිසා මම මේ පළවෙනි කර ලියලා පෙන්නන්නම් 92 1 සිට 120යි 91යි 92යි 14 මේ ගොල්ලන්ගේ 120යි 91යි 92යි 17 ඉඳලා 120යි 91යි 92යි 30 වෙනවා right මෙතන අපිට ගන්න පුළුවන් 120යි 91යි 92යි 33 ඉඳලා 120යි 91යි 92යි 46 වෙනවා right මේ විදිහට ඔයගලන්ට පුළුවන් එක සබ්නෙට් එකෙන් එක සබ්නෙට් එකට රේන්ජ් එක ලියන්න සබ්නෙට් මාස්ක් එක මොකක්ද ආවෙ ළමයි හදපු අය උපජාලයකට අදාළ වෙන සබ්නෙට් මාස්ක් එක उत्तरे हरी वेरी गुड उदित देशीय वेरी गुड एक right එතකොට subnet mask එක හොයනවා නම් ඕනම තැනකදී කරන්න තියෙන දේ දෙහි නේද net id එකට එකේව දානවා එතකොට margin එක ගාවට එනකම්ම net id එකට එකේව දාන්න වෙනවා එතකොට margin එක කියලා කියන්නේ අපි මෙතනදී සලකන්න ඕනේ අලුත් margin එක ඒ කියන්නේ මෙතනට වෙනවා अंतिम बिंदु හදනකොට අඩුපාඩු තිබ්බ අය මේක ලියාගමු right මම මුලින්දල පොඩ්ඩක් පෙන්නගෙන යන්නම් අන්තිම ප්‍රශ්නවල අහන්නේ උපජාලයක IP ලිපිනේ ඇති net ID බිතු ගන්න उपजालयक අනුජාලයට සම්බන්ධ කළ හැකි හොස්ට් ගණන අලුතෙන් තියෙන අලුතෙන් එන IP address එකේ තියෙන host bits 4යි ඒක දෙකේ බලයක් විදිහට අරගෙන දෙකක් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දෙකේ 4 වෙනි බලය අඩු කිරීම 2. ඒ කියන්නේ 16න් දෙකක් අඩු වෙනවා 14.
ඔන්න ඔය උත්තර ටික ඉන්න ඕනේ අන්තිම තුන්දෙනා right තප්පරයකින් ළමයි හරි අඩුපාඩු තියෙන අය ඔතනින් දේවල් ටික ඉවර කරගන්න. ඔව් දිල්ෂාන් ඔව් 28:04 තමයි. හොඳයි. හිමින් හිමින් ස්ක්‍රීන් එක උඩට ගන්නවා right මොනා හරි අතපහ වෙනවා නම් ගියා ගන්න බැරියව තියෙනවා නම් ඉන්ඩිකේට් කරන්න මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්න මේක ලියා ගන්න කෙනෙක් ඉන්නවද කියලා එහෙම නැත්නම් අපිට ඊළඟ ගන්න යන්න පුළුවන් හරි කවුරුත් නැහැ කියන්නේ නේද ලියා ගන්න right හරි දැන් ඔයගලන්ට සබ්නෙටින් ගැන අයිඩියා එකක් තියෙන නිසා ඊළඟ ගණන් වලට අපි යන්න කලින් ඔයගලන්ට පාස් පේපර් ක්වෙස්චන් එකක් හදා ගන්න පුළුවන් right අපි එක පාස් පේපර් ක්වෙස්චන් එකක් try කරමු එතකොට ඔයගලන්ට තේරෙයි දැන් මේ කරපු දේවල් ටික කොහොමද apply කරන්න කියන එක हते एच पार्ट का आ इन्न 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 देवशान इन्न बोलो राइट हत्वनी गाने ओ एच वाला टा आहान ने अनुजाले कटे संबंध कल है कि होस्ट गाने ऐतो कोटे देवशान अपे खालींग थी बुनु එකන අපිට දීපු IP address එකේ අපේ තිබුණේ net id වලට 25යි host id එකට 7යි එහෙම තමයි 32 හැදුනේ. ඒක subnet හදන්න අපි 3ක් ණයට ගත්තා.
තුනක් ණයට ගන්නෙ හොස්ට් ID එකේ net ID එක පැත්තට. එහෙම වුණාම අපේ අලුත් ඇඩ්‍රස් එක හැදෙනවා. net ID එකේ margin එක මේ පැත්තට යනවා. right එතකොට net ID එක 25ට 3ක් එකතු වෙනවා. right ඒ කියන්නේ 28ක් වෙනවා. දේවශාන් එතකොට host එකෙන් තමයි ඒ අර net එක පැත්තට එකතු වෙච්ච 3 දෙනා host එකෙන් තමයි අඩු වෙන්නේ. එතකොට host එක පැත්ත 4ක් වෙනවා. හරි right okay right දැන් මම ඔයගලන්ට ළඟ chat එකට දානවා 2011 network ප්‍රශ්නේ second paper එකේ තිබ්බ right බලන්නකෝ කොහොමද කියලා 2011 නෙවෙයි අපි ටිකක් ළඟ එකක් හදමු කමක් නැහැ බිය 11 මහතම මට හිතනවා 11 න් පටන් ගන්න හොඳයි කියලා දවසර සිග්නල් එහෙම හරි හොඳට වැඩ කරන ළමයි ඔගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන මේ තියේ දේවල් නේද හරි ඔය තියන්නේ इंग्लिश मीडियम सिंगल मीडियम गान देख राइट बलांड कोहमद केला ओके डेनेटा नेटवर्क एक है नेटवर्क एड्रेसिंग पार्ट के थी रटिकट आता क्या होगा कमाक में एक है ने एक कोटस ඔගලන්ට කියලා තියෙන්නේ කෙලින්ම network diagram එකක් ඇඳලා අදාළ විදිහට IP addresses දාන්න කියලා. B වල තියෙන්නේ theory part එක. P2P කියන එක ඔගලගේ syllabus එකේ නෑ දැන්. right TCP UDP ගැන කතා කරන්න පුළුවන්. hub එක switch එක ගැන කතා කරන්න පුළුවන්. right හරි බලන්න ඔක හදන්න පුළුවන්ද කියලා දැන් මේක හදනකොට පරිස්සමෙන් right හොඳට කියවලා බලලා right හොඳට කියවලා බලලා කලබල නැතුව හදන්න පටන් ගන්න right ओके उपजाल वसने फलवनी वतावेम उपजाल वसने होनेट नेट आईडी गानाई नेट आईडी के बीच गानाई हॉस्ट आईडी के बीच गानाई होयागंडोनी एक गाने तुले कॉन्क्रीटली दीलती नंबर ऑफ कंप्यूटर्स के परिगणक गान परिगणक
කියක් තියෙනවාද කියන එක. ඒතර එතන ඉඳලා තමයි ඔයා ඒකෙන් පුළුවන් host ID bit හොයා ගන්න. ඊට පස්සේ පුළුවන් net ID bit හොයා ගන්න. गान हदन गैटलूवत गान पै बागे का गाना राइट मैं हतराय पनास देखा अद विनाडी पहल पर आपनी सा अभी हतराय दहाट में कथा करना गम
උදිත් ඔව් ඔක තමයි උත්තරේ very good ආ උදිත් අපරගෙන්ද 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 ගැටලුවක් තියෙනවා ඔව් උදිත් පොඩ්ඩක් හිතන්න සබ්නෙට් මාස්ක් එක තව චුට්ටක් එහෙට මෙහෙට වෙන්න ඕනේ මොකද කම්පියුටර්ස් 10යි කියන්නේ පරිගණක 10යි නම් සම්බන්ධ කරන්න පුළුවන් ඔයාට හොස්බිට්ස් එන්න ඕනේ කීයක්ද හොස්බිට් ගන්න කීයද ආවේ ආන් එතන වැරද්දගෙන තියෙනවා මොකද ඔයා ඔකට පාවිච්චි කරන්න ඕන සමීකරණය වෙන්නේ උපාංක ගණන සමානයි දෙකේ බලයක් හොස්ට් ID බිටු ගණන අඩු කිරීම 2 එතකොට 10 සමානයි දෙකේ බලයක් හොස්ට් ID බිටු ගණන අඩු කිරීම 2 ඒ කියන්නේ 12 සමානයි දෙකේ බලයක් හොස්ට් ID බිටු ගණන කියන එක එතකොට 12 දෙකේ බලයක් විදිහට ගන්න බැරි නිසා ළඟම වැඩිම අගයට අපිට යන්න වෙනවා ළඟම වැඩිම දෙකේ බලයට එහෙම කියොත් ළඟම වැඩිම දෙකේ බලය වෙන්නේ 16 විහංස උත්තරේ හරි ඒක තමයි උත්තරේ
උදිත දැන් ඔය තාම පොඩි තැනක් පැටලිලා උදිත තියෙන්නේ උදිත මයික් එක ඔන් කරගන්නකො උදිතට හොස්ට් ID bits ගන්න කීයද ආවේ සර් හොස්ට් ID bits ගන්න කීයද උදිත ආවේ හොස්ට් ID bits දැලස 4යි 4යි එතකොට හොස්ට් ID bit 4ක් ආව නම් net ID එකට bits කීයක් තියෙනවද 28යි එතකොට 28ටම එකේව දාලාද මේ කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ 28ටම එකේව දාලා අන්තිම හතරට නේ ඔය බිංදු දාන්න ඕනේ. ආ නේද? මං හිතන්නේ අන්තිම හතරට එකේව දාලා මුල් හතර දෙනාට බිංදු දාලා තමයි මේ වැඩේ පටලගෙන තියෙන්නේ. ඔව්. කරන්න පොඩ්ඩක්. හරියට හරි ජමොත්. නියමයි. ඒක තමයි උත්තරේ. අන්න හරි උදිත් චමොත් බී පාට් එකත් කරන්න ඒක කරලා ඉවර නම් බී පාට් එක කරන්ඩ මම තව විනාඩි 5කින් ගාන හදන්න පටන් ගන්නවා
दिलशान हर्षन वैडिपुर बिंदु अक्तिरती ना कुते होया ඔයා කරගෙන තියෙන්නේ අන්තිම ඔක්ටෙට් එකේ සීමාව වැටෙන තැනටත් ඔයා ඩොට් එකක් තියලා එහෙම තියන්න එපා අපි හදන්නේ බිට් 8ක් අරගෙනනේ අංකයක් හදාගන්න. ඒතර 255 හැදෙන්නේ බිට් 8කින් ඊළඟ 255ත් බිට් 8කින් ඊළඟ 255ත් බිට් 8කින් ඒතර ඊළඟ බිට් අන්තිම බිට් 8 තෝරලා තමයි අන්තිම අගේ හොයාගන්න ඕනේ. ඒතර අන්තිම එකට එන්නේ හරි මං ගානට අදාළ මූලික දේවල් ටික හදලා පෙන්නනවා රයිට් එතකොට ගානේ කතා කරලා තියෙන්නේ A හා B නමින් එකිනෙකට පරිගණක 10 බැගින් ඇතුළත් වන භෞතිකව වෙන්නු ජාල දෙකක් නිර්මාණය කරන ලෙස ඔබට පවසන් ලැබේ පැහැදිලිවම කියලා තියෙනවා භෞතිකව වෙන්නු ජාල දෙකක් රයිට් ෆිසිකලි වෙනම තියෙන ජාල දෙකක් A හා B ජාල සඳහා IP ලිපින පිළිවෙලින් මෙන්න මේ දෙන්න ජාල දෙකෙහි අන්තර්ගත පරිගණක එකක් අනෙක හා සංවේදනය කර ගැනීමට අවශ්‍යව පවතී. රයිට් එතකොට මුලින්ම අහලා තියෙනවා ඉහත ජාලය සඳහා යෝග්‍ය උපජාල වසනයක් සබ්නෙට් මාස්ක් එකක් යෝජනා කරන්න කියලා. එතකොට AB කියන කම්පියුටර්ස් දෙක 10.32.5 10.32.6 කියලා තියෙනවා. දෙකේම පරිගණක 10 බැගින් ඇතුළත් කරනවා කියලා කියලා තියෙනවා. එතකොට ඔයගලන්ට මේ ගානේදී ගාන පටන් ගන්න නැත්නම් ගානට සාධකයක් අල්ල ගන්න තියෙන හොඳම තැන තමයි මෙතන පරිගණක 10 බැගින් කියන වචනේ. රයිට් මොකද ඒක මගින් තමයි ඔයගලන්ට හොස්ට් ID පිටු ගන්න හොයා ගන්න පුළුවන් බොහොම ඉක්මනට. ඒකෙන් තීරණය කරන්න පුළුවන් net ID bits කීයක් තියෙනවද කියලා. දැන් කවුරු හරි මේක 10.32.5 කියපු නිසා මේක class A address එකක්. ඒක නිසා net ID එකේ 8යි host ID එකට 24 කුයි තියෙනවා කියලා ගාන හදන්න ගියා නම් ගාන වර්ධිනවා. මම ඒකයි කිව්වේ class full කියලා අපිට හොයාගන්න නම් අපිට concrete සාධක දෙකක් ඕනේ. එකක් මේ පටන් ගන්න අගය සහ net ID එකේ bits ගාන. දැන් මේකේ net ID එකේ bits දීලා නැහැ ඔයගලන්ට. ඒ වෙනුවට host ID එක හොයාගන්න පුළුවන් සාධකයක් දීලා තියෙනවා. right හරි එතකොට මේක හදනකොට ඕගලන්ට තියෙන ලේසිම ක්‍රමය තමයි ගිය සතිය කරපු දේවල් ටික නේද right ඕගලන්ට තියෙන ලේසිම ක්‍රමය තමයි දීලා තියෙන
සබ්නෙට් සෝරි දීලා තියෙන IP ඇඩ්‍රස් එකක් ගන්නවා 10.32.5.0 දැන් මෙතන networks දෙකක් තියෙනවා right මේක network A right network A ක ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් දේ තමයි 10.32.5.0 තමයි දීලා තියෙන IP address එක එක කියලා තියෙනවා computers 10ක් තියෙනවා කියලා එතකොට මේ 10 computers කියන එක තමයි ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ එතකොට මෙතනින් අපි අරගන්නවා සමීකරණය මොනවාද सभी कर है कि उपांग गणन है जाले कहती उपांग गणन समान देखे बलया हॉस्टाइडी बी टू डॉट धीरे धीरे दहाय समान देखे बलया दोलाह आसन्न वशी अरगन दास समान केवल टू दास दिखे हतरवे बल एक समान दिखे बल हॉस्टाइडी टू राइट हॉस्टाइडी टू है हतरा हॉस्टाइडी टू हतरा ही अन्नी नेट आईडी बी टू विसी अटाई किया नेट नेट तो आप इधर मैं स्केच क्या अंदर करने पड़ूँगा ठीक है मेरे क्लास लेसन होने ही थोड़ी हरी ये तो हरी क्लास लेसन हो राइट तो मैं इतने ना बिट हाथर आई होस्ट आईडी है कटर नेट आईडी है कटे ना बिट विसी आटा දැන් ඔයගලන්ට සබ්නෙට් මාස්ක් එක හොයන්න ලේසි නේද බිට් 28ක් යනකම් ඔයා එකේව දාන්න ඕනේ ඒ කියන්නේ පළවෙනි 8 දෙනා එකේ වටක් ඊළඟ 8 දෙනාත් එකේ වටක් ඊළඟ 8 දෙනාත් එකේ වටක් එතකොට 8යි 16යි 24ක් ඉවරයි 1යි 2යි 3යි 4යි අන්තිම එකනාගේ ඒ හතරත් ආවම इसी अटैक हुए ना वह इतनी कट्टी है बिंदु समेत दिखा न पुलवान दसिये पनास पहाड़ दसिये हाथली है किला रखा न पुलवान सबने मास के राइट पहले ली था कैटलो तीन आ गए आई सर एक कर लामा या डूए ना खतांदरे दें पटांगर की नती ये निलामा है पहली सर राइट हरे ये तो कोटे महानामे का क्लास से तो कौन सा हाउस हाउस है महानामे क्लास से तो इनको डेन में नए कोई नहीं था आ राइट ओके मतलब एक के ने खतांकर लकी वो मौका री क्लास का पटांगर ना मेहम मेहमाई किया था නමුත් දැන් කීප දෙනෙක් වගේ අපි පටන් ගන්නකොට 15ක් 16ක් හිටිය මට මතකද දැන් 7 දෙනයි 7 දෙනයි 6 දෙනයි ඉන්නේ මං අරුණා කමක් නැහැ අපි බලමු ට්‍රයිග් ගැටළු ඇති right මං හිතනවා වමනාව නැතුව නෙවෙයි ප්‍රායෝගික ගැටු තියෙන නිසායි අවුල ඇත්තේ කියලා අපි බලමු නේද රෙකෝඩින් එක රිෆර් කරන්න පුළුවන් දෙවෙනි එකේ අහලා තිනවා භෞතික ජාල දෙක එකිනෙක සංනිවේදනය සඳහා සම්බන්ධ කිරීමට අවශ්‍ය ආම්පන්න නම් කරන්න right එතකොට භෞතිකව එකිනෙක වෙන් වුණා කියලා මෙතන කියලා තියෙනවා
භෞතිකව එකිනෙක වෙන් වෙනවා කියලා කියන්නේ මේ මෙතන කියලා නෑ ඈතින්ද ළඟින්ද කියන එක භෞතිකව වෙන් වෙනවා කියලා කියන්නේ බිල්ඩින් එකේ යට තට්ටුවකයි උඩ තට්ටුවකයි තියෙනත් පුළුවන් එතකොටත් භෞතිකව වෙන් වෙලා තියෙනවා රයිට් එතකොට භෞතිකව ගොඩාක් දුරස්තව තියෙන ජාල දෙකකට නම් ස්විචර්ස් දෙකකුයි රවුටර්ස් දෙකකුයි ඕනේ ස්විච් දෙක ඕනේ ජාල දෙක හදා ගන්න රවුටර්ස් දෙක ඕනේ ඉන්ටර්නෙට් එක සම්බන්ධ වෙන්න එතකොට ඉන්ටර්නෙට් හරහා දෙන්නට කමියුනිකේට් කර ගන්න පුළුවන් භෞතික මේකට එක රවුටරයක් තිබුණා නේද මේකට මොකද්ද උදිත මේකට ස්විච් දෙක එක රවුටරයක් තිබුණා නේද නේද ඔව් එතකොට මෙතනදී ඒ දෙකටම පාකි ස්කීම් එකේ ලකුණු දීලා තියෙනවා එතකොට භෞතික වෙන් වුණත් මේ දෙන්න ආසන්නව නම් පිහිටලා තියෙන්නේ ස්විචර්ස් දෙකයි එක රවුටර් එකකිනුයි මේ වැඩේ කරගන්න පුළුවන් එතනදී L3 ස්විච් එක පාවිච්චි කරන්නත් පුළුවන් රයිට් එතකොට ඒක විභාගෙදී ওই දෙකටම ලකුණු දුන්නා රයිට් එතකොට මම B පාට් එක ලියනකොට උත්තරේ ලියනවා ජාල දෙක භූගෝලීයව ඉතා ඈතින් පිහිටයි නම් දැන් ඕගලන්ට මේක ලියන්න ඕනේ නැහැ මම මේක ලියන්නේ ඕගලන්ට මේ වැඩේ හැදිලි කරලා දෙන්න ඈතින් පිහිටයි නම් ස්විච් දෙකක් සහ මාර්ග කාරක රවුටර්ස් දෙකක් අවශ්‍යයි. එහෙම නැතුව ජාල දෙක භූගෝලීයව ආසන්නව පිහිටයි නම් ස්විච් දෙකක් සහ රවුටර් L3 ස්විච් එකක් ප්‍රමාණවත්. රයිට් L3 ස්විච් එක කියලා කියන්නේ ලේයර් 3 ස්විච් එකක් කියලා අපි කියනවා. එයාටත් රවුට් එක, ඒ කියන්නේ රවුට් එකක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් ජාල සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉන්ටර්නෙට් සම්බන්ධ වෙන්න එයාව පාවිච්චි කරගන්න බෑ. රයිට් අවසානයේ අහලා තියෙනවා මේක ඇඳලා පෙන්වන්න කියලා ඩයග්‍රෑම් එක සහ නේද යෝග්‍ය IP ලිපින ලියා දැක්වීම කරන්න කියලා රයිට් හරි ගෙදරදී ඔක try කරන්න මොකද දැන් මම පහමාට අනිත් ක්ලාස් එක පටන් ගන්න ඕනේ තුන්වෙනි පාර්ට් එක අපි ඊළඟ දවසේ ක්ලාස් එක පටන් ගත්ත ගමන් කැල්කියුලේෂන් එක කරලා කොහොමද කරන්න කියලා බලනවා එතකොට ඊළඟ දවසේ අපි තව තියෙන විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඒතකොට ඒක තමයි වැදගත්ම පාට් එක ඔයගලන්ගේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉගෙනගත්ත දේවල් ටික මේකට ඇප්ලයි කරගන්න පුළුවන්ද කියන එක තමයි දැන් ඔයගොල්ලෝ බලන්නේ. රයිට්. ඒක එක්සෑම් එකේදී අර ටියුට් එකේ වගේ ගණන් දෙන්නේ නැත්නම් ඔය වගේ ගණන් දෙන්නේ? මේ වගේ ගණන්. මම ටියුට් එකේ දේවල් ඔයගලන්ට වෙන් කරලා දාලා තියෙන්නේ ටිකක් මහන්සි කරවල වැඩිපුර දේවල් ටිකක් හදන්න. දැන් ඔයගලන්ට මේව හදනකොට ටියුට් එකේ තිබ්බට වැඩිය ඒ කියන්නේ ටියුට් එකේ තියෙන සමහර කොටස් නේ මෙතනට එන්නේ රයිට් මගේ දැන් විශේෂයෙන් අපි හදපු ඔය IP ඇඩ්‍රෙසින් ගාන ගණන් වලදී අපි ඒ හොයපු ඔක්කොම ප්‍රශ්න ටික මෙතන අහන්නේ රයිට් ඒතර network diagram මම හදලා තියෙන ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න ටිකට සමාන්තර වෙන විදිහට ඔව් දිල්ෂාන් YouTube එකේ තියෙනවා recordings ටික right ඔයගලන්ට YouTube channel එක හොයා ගන්නව නම් යුගාන්ත ලක්තරු කියලා search කරන්න ඕනේ මම group එකට channel එකේ link එකක් දාන්නම් මොකද YouTube වල ඔයගලන්ට data බොහොම අඩුවෙන් පාවිච්චි කරලා බලන්න පුළුවන් නිසා දැන් website එකට ගියා මම දැන් දාන්න link එක මොකද්ද පුරිද මම දැන් link එක දාන්නද ආ දාන්න YouTube channel එකේ link එක තියෙනවා නම් දාන්න ඔයගලන්ට website එකට ගිහිල්ලා වුණත් YouTube ඕපන් කරන් බලන්න පුළුවන් මම අර වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ මේ ඒක කැටගරි කරගන්න ලේසි නිසා රයිට් මෙතනට ගියාම මොකක් හරි රෙකෝඩින් එකක් අරගෙන ඒක අර ඕපන් විත් YouTube කියලා තියෙනවනේ
watch on YouTube කියන එක ටච් කරාම YouTube එකෙන් තමයි ඕපන් වෙන්නේ. Right? එතකොට ඔයාලට YouTube එකේ playlist එකත් එක්ක ඕපන් වෙලා තියෙනවා. එතනින් බලා ගන්න පුළුවන්. Right? හරි. එහෙනම් අදට අපි මෙතනින් නතර කරමු. ඊළඟ සතියේ අපි වැඩේ පටන් ගන්න. මේ 2011 ගානේ අර අන්තිම calculation එක කොහොමද කරගන්නේ කියන එක කතා බහ කරගන්න පටන් අරගෙන. Right? හරි thank you very much එහෙනම් වෙලාවට එන්න ලබන සතිය right අද මම විනාඩි 15ක් පරක් වුණා ලබන සතිය වෙලාවට අපිට පටන් ගන්න පුළුවන් right තුනම මාර වෙනකොට connect වෙන්න හරි right ගිහින්ද thank you very much good night හැමෝට right oh oh හැමෝම පරිස්සමෙන් ඉන්න thank you දේවිෂා